අවදැන් අපි දේශපාලන පක්ෂයක් ලියාපංචි කළා ශ්‍රී ලංකා විනිවිද පෙරමුණ නමින්. එක ලාංඡනය ඇවිල්ලා 40ක්, ඒ කියන බදන්න පක්ෂයේ ලාංඡනය හැටියට තියෙන්නේ. ඒක මැතිවරණ කොමසම ඉක්මනට මේ ගැන තීන්දුව කළොත් ඒ පක්ෂයෙන් මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වෙන්න තීන්දුව කළා තියෙනවා. ඔව්, අපි ලංකාවේ පාර්ලිමේන්තු මැතිවරණ ඉදිරිපත් වෙන්නේ අනිත් දේශපාලන පක්ෂ වගේ අරක මේක අතන හොරා මෙතන හොරා මෙතන මෙහෙම වෙනවා කියන එක මේ රටේ මිනිසුන්ට වැඩක් නැහැ. මේ රටේ මිනිසුන්ට ඕක හැමදාම අහලා පිළිකුල් දැන්. මොකද ඒව එකකට විසඳුම් නැහැ. නමුත් අපි ඉදිරිපත් වෙන්නේ කෙලිම පැහැදිලිවම නව ජනරජ ව්‍යවස්ථාවක් එක්ක. මේ ජනරජ ව්‍යවස්ථාව සම්පාදනය කරන රටේ මහජනතාව, මේක සම්පාදනය කළා විතරක් නෙමෙයි සම්මත කරන්නේ පාර්ලිමේන්තු උන්නේ මේ රටේ මහජනතාව. මේක සම්මත කළාට මේ රටේ ජනසම්මත ජනරජ ව්‍යවස්ථාවක් හැටියට මේ රටේ ගමන් මඟ සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. ඒ කියන්නේ ඒකේ තියෙන ඉඩකඩ හැටියට ආයේ මින් ඉදිරියට ලංකාවේ කිසිම දේශපාලන පක්ෂයකටවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටවත් B10කේ ජනාධිපති හා කැබිනට් මණ්ඩලයටවත් එහෙම නැත්නම් අධිකරණයටවත් ආයේ මේ දූෂණයේ වංචාව කළ මේ රටේ ගැලවෙන්න හම්බ වෙන්නේ නැහැ. මොකද මේකේ තියෙන වැදගත්ම අංගය තමයි ඔබ දකිනවා පෞගේ ජනාධිපති මැතිවරණයේදී ඔය අපේක්ෂකයෝ ඔක්කොම මේකෙන් කෑලිය හිඳගෙන කතා කළා. නමුත් මේක බලගන්නපුවහම පස්සේ ඔය තියෙන ජාතිවාදී ප්‍රශ්න, ආගම් ප්‍රශ්න මෙරටෙන් සම්පූර්ණයෙන්ම අවසන් වෙනවා. කොටිම ලංකාවේ කොඩිය පවා, ඒ කොඩිය පවා වෙනස් වෙනවා. දැන් ජාතිය බෙදලා තියෙන ඔබ දන්නවා ඒක සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. ඒ වගේම ඔය කොඩිය තියෙන බෝකොළ හතරක් ඒව පවා වෙනස් වෙනවා. ආගම නැ රටට රාජ්‍ය පාලනය සම්බන්ධව රජයට ලොකු වගකීමක් තියෙනවා බෞද්ධ දර්ශනය ආරක්ෂා කිරීමට. නමුත් රාජ්‍ය පාලනයට ආගම ගැට ගහලා නැහැ. ඒක ඉතා වැදගත්. ඒ වගේම රාජ්‍ය පාලනය සම්බන්ධයෙන් සිංහල මුස්ලිම් කියලා රට බෙදලා නැහැ. එක රටක් එකම ජාතියක් එකම නීතියක් මත නැගිටීමේ වැඩපිළිවෙලක් තමයි ඒකෙන් සම්පාදනය කළ තියෙන්නේ. නාගන දෙදා මැතිවරණයට ඉදිරිපත් වුණා නම් මොකද වෙන්නේ? ඔවුන්ට තිබුණ ලොකු ප්‍රශ්නයක් ගෝඨාභය රාජපක්ෂගේ ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ ප්‍රශ්න කරන්න හිටපු එකම අපේක්ෂකයා. හරි, ඒ ප්‍රශ්නේ නිසා තමයි ගෝඨාභය රාජපක්ෂ ගැස්සුනොත් බැසිල් රාජපක්ෂ කවුද දාලා තිබුණේ? චමල් රාජපක්ෂ දාලා තිබුණේ. නමුත් ඒක ඔය මේ කතා කරන අය දූෂණ වංචා මේ පක්ෂවල කතා කරන කිසි කෙනෙක් මම දැක අදත් රජිත් ප්‍රේමදාස කවුද ස්ටේට්මන්ට් එකක් දාලා තියෙනවා අමෙරිකන් ජනාධිපති කෙනකින් අපි මේක මොනවද අපි අපේක්ෂා කරන්නේ? ඇයි එදා ඔක ප්‍රශ්න නොකළේ? ඒ ප්‍රශ්න කරන්න හිටපු එකම අපේක්ෂකත්වයේ අපේක්ෂකයාගේ අපේක්ෂකත්වයේ තමයි මොවුන් කුමන්ත්‍රණය කළ වැළැක්වේ. අද මම දන්නවා මේ වැඩපිළිවෙලේදී ලෝකෙ පුරා ඉන්න ශ්‍රී ලාංකිකයෝ ගොඩාක්, මේකට ගොඩාක් උනන්දු වෙනවා. ඔබ දකින්නේ ඇති ගාක් අය මේ මෙතිවන ව්‍යාපාරයට අපි සමග එකතු වෙලා හිටියා. ඒ ඔක්කොම දැඩිසේ කම්පාවට පත් වුණා මේ වෙච්ච වැඩේට. නමුත් ඒක කරන්න දෙයක් නැහැ. නමුත් ඒ අපිට ඒ විදිහේ ඒ තත්ත්වයට පත් කරපු දේශපාලන පක්ෂයේ ඔක්කොම වැසියෝ කියන පක්ෂයේ ලේකම්වරයක් දැන් අපරාධ නඩුවක චූදිතේ.